මේ පාඩමේදී අපි රැගෙන යාම් සහිතව දශමස්ථාන එකක සංඛ්‍යාවකින් දශමස්ථාන එකක සංඛ්‍යාවක් අඩු කරන ආකාරය ඉගෙන ගනිමු. මුලින්ම ස්ථාන වෙන් කොට ලියා ගන්න. දෙක හා එක යන සංඛ්‍යා දෙකම පළමු දශමස්ථානයට අයත් වන නිසා මේ ආකාරයට ලියා ගන්න. ඒ ආකාරයට අනිත් සංඛ්‍යාද අදාළ ස්ථානවලින් ලියා ගන්න. ඉදි ගැසීමේදී මේ ආකාරයට අඩි රූලක් භාවිතා කරන්න. මුලින්ම පළමු දශමස්ථානය අඩු කරන්න. දෙක අඩු කිරීම එක සමානයි එක. මීළඟට එක ස්ථානයේ සංඛ්‍යාව අඩු කරන්න. අපට දෙකෙන් නමයක් අඩු කළ නොහැකි නිසා දහය ස්ථානයෙන් එකක් රැගෙන එන්න. දහය අඩු කිරීම නමය සමානයි එක. එක එකතු කිරීම දෙක සමානයි තුන නිසා පිළිතුර තුන ලෙස ලියන්න. දැන් දහයස්ථානය ගණනය කරන්න. එක අඩු කිරීම බිඳුව සමානයි එක. මේ ආකාරයට ඉහළ සංඛ්‍යා දෙකේ දශම තිතට අනුව පිළිතුරේ දශම තිත තබා ගන්න. දැන් උත්තරේ ලියා ගන්න. එසේනම් අපි මේ ආකාරයට ගණන් හදලා බලමු. වීඩියෝ එක මදකට නවතා තබා ගණන් හදමු. හදලා ඉවරුණු පසු වීඩියෝ එක දමා පිළිතුරු පරීක්ෂා කර බලමු. දැන් පිළිතුරු නිවැරදිදැයි පරීක්ෂා කර බලමු. 52.7 අඩු කිරීම 3.5. පිළිතුර වන්නේ 49.2. 80.5 අඩු කිරීම 7.1. පිළිතුර වන්නේ 73.4. ඔයාලටත් නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන් වුණාද? අවසානයේ අපි අද ඉගෙනගත්තු දේවල් නැවත පාරක් මතක් කරගනිමු. මුලින්ම ස්ථාන වෙන් කොට ලියා ගන්න. ඉරිගසන විට අඩි රූල භාවිතා කරන්න. මුලින්ම පළමු දශමස්ථානය අඩු කරන්න. මීළඟට එක ස්ථානය ගණනය කරන්න. එක ස්ථානය ගණනය කිරීමට නොහැකි වූ විටදී දහය ස්ථානයෙන් එකක් රැගෙන ආ යුතුයි. මීළඟට දහය ස්ථානය ගණනය කරන්න. දැන් දශම තිත තබා ගන්න. අවසානයේට උත්තරේ ලියන්න. අදට මේ පාඩම අවසානයි.